අද අපි බලන්න යන්නේ Pirates of Caribbean 2 The Dead Man's Chest. ඔයාලා තාම part 1 එක බැලුවේ නැත්නම් මම දැන් කතා කරන වෙලාවේ උඩ icon එකක් එයි. ඒක ඔබලා ගිහින් බලලා එන්න. හරිද අපි film එකට යමු. මේ film එක පටන් ගන්නවත් එක්කම Will ගේ Elizabeth ගේ wedding එක දවසේ ගොඩක් British හමුදාව අය බෝට්ටු වල එනවා. ඒ කට්ටිය ඇවිත් Will ව හැමතැනම හොයනවා. Will ව හොයලා අරස් කරනවා. එතකොටම ගවන ඇවිත් ඇයි අරස් කරයි කියලා අහනවා. එතකොට මේ හරියටම නිලධාරියෙක්. ගවනයා හොඳටම දන්නවා ඒ වුණාට එයා දැන් උසස් නිලධාරියෙක් කියලා. දැන් උසස් නිලධාරියා මට ඉහළ තනතුරු වල ඉඳන් නියෝගයක් ආවා මෙයා අරස් කරන්න කියලා. ඒකයි අරස් කරේ. ඒකට සාක්ෂි දෙනවද? එතකොට මේ නිලධාරියා වරන් කරන කොලේ පෙන්නනවා. ගවනයාගේ බල්ලා කියනවා මේක එලිසබෙත්ගේ නමට තියෙන්නේ කියලා. ආ සෝරි වැරදුනා. එහෙනම් මේක. ඒ කියන්නේ එලිසබෙත්ව තරස් කරන්න කියලා. ඒ වගේම නොරින්ටන්ව තරස් කරන්න කියලා. ගවන කියනවා එතන එයාගේ තනතුරු අතහරලා ගිහින් ගොඩක් කල් කියලා. ඒත් එයාලා ඒව අහන පාටක් නැහැ නොරින්ටන්ව තරස් කරන්න ඕනි කියලා කියනවා. ඇයිද කියලා හද්දි ජැක් ස්පැරෝට පැනලා යන්න උදව් කරපු නිසා තමයි අරස් කරන්න කියලා කියනවා. ඒකට මෙයාට මරණ දඬුවම දෙන්නලු. දැන් එහෙම මේ නිලධාරියා විල් ගාවට ගිහින් ජැක් ස්පැරෝ කියන මුහුදු මංකොල්ලකාරයා ගැන ඔයා දන්නවද? එතකොටම එලිසබෙත් විලු එකපාරෙම කියනවා. එයා ජැක් ස්පැරෝ නෙමෙයි. කැප්ටන් ජැක් ස්පැරෝ. කැප්ටන් ජැක් ස්පැරෝ කියලා කියන්න. ආ එහෙමද? කැප්ටන් ජැක් ස්පැරෝ. එයා කාටවත් අමතක කරන්න බෑ. ඒ කියන්නේ මෙයාටත් මොන හරි වැඩක් කරලා ගිහින් තියෙනවා. දැන් Black Pearl නව පෙන්නනවා. Black Pearl නවේ ඉඳන් Volweri. Volweri BB සින්දු කියා ඉද්දි. එතකොට ලොකු bell sound එකක් ඇහෙනවා. එතකොට මේ bell sound එක ඇහුණු තැන පෙන්නනවා. මේක ලොකුම ලොකු හිරගෙදරක්. ගොඩක් කට්ටිය බලහත්කාරයෙන් වගේ හිරගෙදරට අල්ලන් ගියවිත් හිර කරනවා. සමහර කට්ටිය එළියේ කූඩු වල දාලා තියෙනවා. ඒ කට්ටියව කපුටාස්ලා ඇවිත් කොටලා කොටලා කනවා. ඒ වගේ මැරිච්ච අයව මැරිච්චාවේ මිනි පෙට්ටි වලට දාලා ඒ කට්ටිය මුහුදට විසික් කරනවා. ඒ වගේ තමයි දැන් මිනි පෙට්ටි 3ක් විසික් කරනවා. ඒක මුහුදේ පාවිවි තියෙද්දි කපුටාස් කෙනෙක් ලෑන්ඩ් කරලා ඒක හිට් කරලා කොටනවා. කපුට කොටලා ඒක ඇතුලේ තියෙන මිනි මස් කණ්ඩ හදනවා. එතකොටම ඒ පෙට්ටිය තුලින් නම් කෙනෙක් ඒ කපුටට වෙඩි තියනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ හීරෝ ජැක් ස්පැරෝ. ජැක් ඒ හිරගෙදරින් පනින්න මැරිච්ච මලමිනියක් උඩ නිදාගෙන ඉඳලා තියෙනවා. දැන් අර මැරිච්ච මලමිනිය කකුලක් අරන් හබල් ගාගෙන ජැක්ගේ නැවට යනවා. ජැක් කෙනකන් ජැක්ගේ නැවේ හැමෝම බලන් ඉන්නවා. එයා රත්තරන් මුතුමැණික් මොන හරි අරන් එයි කියලා බලාගෙන. ඒ ජැක් නිකන් අත වනාගෙන ආපු එක දැකලා අනිත් හැමෝට හොඳටම කේන්ති යනවා. විතරක් නෙවෙයි. අර බර්බොසාගේ රිලා මොටා ඉක්මනටම ජැක්ගේ කැප් එක උස්සන් යනවා. ජැකුත් ඒක බලලා වෙඩි තියනවා. එතකොට හැමෝම ජැක්ට කියනවා ඒක මැරෙන්නේ නැහැ කියලා දන්නවනේ. ඇයි එහෙනම් වෙඩි තියන්නේ? නෑ මං නිකමට වෙඩි තියන්නේ. මේ නාමට කැප් එක උස්සවෙන්නේ නැහැ. ඒ වෙනකොට ජැක් ගාව තිබ්බ රෙදි කෑල්ලක් උස්සන් ගියා. අර සාපේ නිසා හැමෝටම හොඳ වුණා. ඒත් තාම රිලා මුටාට විතරක් හොඳ වෙලා නැහැ. දැන් ජැක් අනිත් හැමෝටම එයා අරන් ආපු එක පෙන්නනවා. ඒක යතුරුක චිත්‍රයක් අඳපු රෙදි කෑල්ලක්. ඒක පෙන්නලා ජැක් කියනවා. අපි මේ යතුරු තමයි හොයාගන්න ඕනි. ඒතකොට අනිත් හැමෝම අහනවා. එහෙනම් මේක නිදානක යතුරුක්ද? ඒකට ජැක් මොකුත්ම කියන්නේ නැහැ. හරි මේක හොයාගන්න යමු කියලා කියනවා. ඒතකොට යන්න ඕන දිශාව අහනවා. ජැක් ඒතකොට මෙයාගේ කොම්පස් එක බලනවා. ඒක එක දිශාවක් පෙන්වන්නේ නැහැ. අරහෙට් එකයි මෙහෙට් එකයි කියලා හැම දිශාවක්ම පෙන්නනවා. ජැක් තවත් හිතා ගන්න බෑ මොන දිශාවට යන්න ඕනේ කියලා. ඊට පස්සේ ජැක් වමට යන් නැත්නම් දකුණට යන්. හරි දකුණටම යන්කෝ කියලා දකුණු අත පැත්තට යන්න කියනවා. දැන් අර නිලධාරියා විල්ව එක්කන් එන්න කියනවා. මේ නිලධාරිය වැඩ කරන්නේ බටහිර ඉන්දියාවේ වෙළඳ සංගමේ. ඉතින් විල්ව ගෙන්නලා ජැක් ස්පැරෝගේ යාළුවාද කියලා අහනවා. එතකොට විලුත් කියනවා නෑ නෑ මගේ යාළුවා නෙමෙයි. හැබැයි මං එයාව අඳුරනවා. ඔයාටත් මේකට කලින් එයාව දන්නවද? එහෙම කියද්දී ඔව් දන්නවා. මුහුදු මංකොල්ලකාරයෙක් කියලා මුද්‍රා තබන්න කලින් දන්නවා කියලා පී අකුර ගහපු උණු කරපු සීල් එකක් පෙන්නනවා. දැන් ඒ නිලධාරිය කියනවා. "ඔයාට එලිසබෙත්ටයි බේරෙන්න ඕන නම් ජැක් ස්පැරෝගේ මුණ ගහලා එයා ගාව තියෙන එකම එක දෙයක් අරන් එන්න ඕනේ." එතකොට ලියම අහනවා. "මම බේරෙන්න ඕන නම් ජැක් ස්පැරෝගේ නැවය ඕනි කියලාද කියන්නේ?" "නෑ නෑ නැව ඕන නැහැ. ඒ බ්ලැක් පර්ල් නැව කාටද ඕනි? මට ඕනි එකම එක දෙයයි. ජැක් ස්පැරෝ ගාව තියෙන කොම්පස් එක." විල්ටත් වෙන කරන්න දෙයක් නැහැ. එයා කියන දේ අහන්න ඕනේ. දැන් ජැක් මැප් එක බලාගෙන කව කට්ටෙන් එක එක තැන් මාක් කරනවා. ඒ වගේම කොම්පස් එක බලනවා. තාමත් කොම්පස් එකේ එකම දිශාව පෙන්වන්නේ නැහැ. දැන් රම් බෝතලේ අරන් බොණ්ඩ හදද්දී රම් ඔක්කොම ඉවර වෙලා ඒක නිසාම ජැක් කාමරෙන් එළියට ගිහින් රම් ගබඩා කරලා තියෙන තැනට යන්න හදනවා. එතකොට එයාගේ කට්ටිය ගොරවන සද්ද ඇහිලා ජැක් කියනවා සද්දේ දාන්න නැතුව ගොරවන්න කියලා. දැන් ස්ටෝර් රූම් එකකින් රම් බෝතලයක් ගන්න හදද්දී එතන කෙනෙක් ඇවිල්ලා කියනවා ඔයාගේ වෙලාව ඉවර වුණා ජැක්. ජැකුත් ළඟට ගිහින් බලද්දි ඒ වෙන කවුරුත් නෙවෙයි බූට් ස්ට්‍රැප් ටර්නර්. මේ මොකද්ද හීනයක්ද? නැහැ හීනයක් නෙවෙයි. එහෙනම් ඔයාලඟ RAM ඇතිනේ. එහෙම කියලා බූස්ට් ට්‍රැප් ටර්නගෙන් RAM ඉල්ලනවා. බූස්ට් ට්‍රැප් ටර්න තියෙන්නේ අමුතු විදිහකට. දැන් ජැක් ටර්නට පුතා ගැනත් කියනවා. ඒ වගේම ටර්න කියනවා. එදා මගේ කකුල කාලතුවක්කුව ගැට ගහලා ඒ ගැටේ මුහුදට විසික් කරලා ගියා. ඩේවි ජෝන්ස් තමයි මාව බේරගත්තේ. ආ ඩේවි ජෝන්ස්. දැන් ඩේවි ජෝන්ස් ළඟද වැඩ කරන්නේ. එයාගෙන් බේරලා ආවද? නෑ ඩේවි ජෝන්ස් තමයි ඔයා මුණ ගැහෙන්නේ මෙහෙට යව්වේ. මං කීප වතාවක්ම එයාගෙන් බේරෙන්න උත්සාහ කරා. ඒත් බෑ. මැරෙන්නත් බෑ, ජීවත් වෙන්නත් බෑ. මට ගොඩට එන්නත් බෑ. එහෙ විතරක් නෙවෙයි. ජැකුත් මුහුදේ යට තිබු බ්ලැක් පර්ල් නම උඩට ගන්න ඕනි කියලා ඩේවි ජෝන්ස් එක ඇග්‍රීමන්ට් එකක් ගහලා තියලා තින්නේ. ඒත් ඩේවි ජෝන්ස් රජෙක් රවට්ටලා. ඉතින් බූස්ට් ට්‍රැප් ටර්න ළඟට ආවෙත් කියනවා. ඩේවි ජෝන්ස්ගේ හුරතලාව ආව ජීවිතුන් අතර අතාරින්න නැහැ. එහෙම කියලා ජැක්ගේ අත අල්ලලා එතනින් යනවා. යද්දි කියනවා. කාගේ අතේද කළු පාට ලාපයක් තියෙන්නේ? එයා වැවිත් ඒක දඩයන් කරයි. එහෙම කියද්දිම ජැක් ඉක්මනටම බය වෙලා එළියට දුවගෙන යනවා. එළියට දුවගෙන හැමෝම නැගිට්ටවලා. ඉක්මනටම යන්න ඕනේ මෙතන හිටියොත් අවදානම් කියලා කියනවා. ගොල්වරින් අහනවා කොහෙටද යන්න ඕනේ කියලා. ආ කොහෙට හරි ඉක්මනටම ගොඩකට යන්න. ජැක් හොඳටම බය වෙලා ඒත් ඒකම රිලා මොට ජැක්ගේ තොප්පිය අරන් ඒක මුහුදට විසික් කරනවා. ඒක දැකලා වොල්වරින් ඉක්මනට නැව හරවන්න ජැක්ගේ තොප්පිය වටනවා කියනවා. ජැක් කියනවා නෑ තොප්පිය වටනට කමක් නැහැ, අපි ඉක්මනටම යන් කියලා කියනවා. මේ කාලේ හැමෝටම පුදුමයි. ඇයිද කිව්වොත් ජැක් කවදාකවත් එයාගේ තොප්පිය අතහරලා දෙන්නේ නැහැ. ඒත් මේ සැරේ ජැක් හොඳටම බය වෙලා එහෙම මෙයාලා කොහෙට හරි දූපතක් හොයාගෙන එහෙට යන්න හදනවා. දැන් ඊළඟ දවසේ උදේ ඒ හරියට ආපු බෝට්ටුව ජැක්ගේ තොප්පිය අරගන්නවා. එතනින් දෙන්නෙක් තොප්පිය මට ඕනි කියලා රණ්ඩු වෙනවා. ඒත් එක්කම මුහුද යටින් අමුතු දෙයක් ඇවිත් ඒ නෑම කුඩුපට්ටම් කරලා මුහුද ඇතුළට ඇද ගන්නවා. දැන් විල් එලිසබෙත් මුණ ගැහිලා ජැක් ස්පැරෝ මුණ ගැහෙන්න යන්න ඕනි, ජැක් ස්පැරෝ හොයාගන්න ඕනි ඒ හැම දෙයක්ම කියනවා කියලා. එතනින් ජැක් ස්පැරෝ හොයන ගමන පටන් ගන්නවා. විල් ගොඩක් කට්ටින් අහනවා ජැක් ස්පැරෝ ගැන දන්නවද කියලා. ඒත් ඒ අය කොහේ ඉන්නේ කියලා දන්නේ නැහැ කියනවා. හැමෝම ජැක් ස්පැරෝගේ නම අහපු ගමන් කියන්නේ ජැක් ස්පැරෝද? ඌ මට ණයයිනේ. ඌ දැක්කොත් මටත් කියන්න කියලා. දැන් එකම එක්කෙනෙක් කියනවා ජැක් ස්පැරෝ ඉන්නවද කියලා දන්නේ නැහැ. ඒත් ඔයා කියපු හැඩයට නැවක් නම් එතන නවත්තලා තියනවා දැක්කා. මං ඒ දූපතට ගිහින් මිනි මස් දීලා සුවඳ විලවුන් අරන් එනවා. මං ඕනනම් ඒ නැව තියෙන තැනට එක්කන් යන්නම් කියනවා. ඒක අහලා විලුත් ඒ දූපතට යනවා. දැන් විල් නැවත් බලලා ඒ නැව කියලා කන්ෆර්ම් කරලා ඒ දූපත ඇතුළට යද්දි ඒ හැරට අර ගිරව එනවා. ගිරව කියනවා ඇතුළට යන්න එපා කියලා. ඒත් අහන්නේ නැහැ. විල් ඇතුළට යනවා. එහෙම යනවත් එක්කම ට්‍රැප් එකට මාට්ටු වෙනවා. විල් ට්‍රැප් එකට මාට්ටු වුණු ගමන් ඒ හරියට ආදිවාසී සෙට් එකක් එනවා. ඒක දැකලා විල් මේ වරෙන් මං කවුද කියලා දන්නවද? පුළුවන් නම් තනියෙන් සටන් කරන්න වරෙන් කියලා කඩුව තියාගෙන කෑ ගහනවා ඒ ආදිවාසී සෙට් එක. එකමක ඊතලයක් විදිනවා. විල් එහෙම සිහි නැති වෙනවා. දැන් ආදිවාසී සෙට් එකත් ජිල්වත් ගැට ගහගෙන එයාගේ ලොක්කව මුණ ගැහෙන්න යනවා. ලොක්ක වෙන කවුරුත් නෙවෙයි අපේ ජැක්. ජැක් දැක්ක ගමන් එයාලගේ භාෂාවෙන් කියනවා හම නෑනේ, මස්කටු විතරයි තියෙන්නේ. එහෙම කියද්දි විල් කෑ ගහලා කියනවා ජැක් ඔය කොම්පස් එක ඕනි, ඔයා බේරගත්ත කියලා මාව එලිසබෙත් අල්ලගත්තා. එලිසබෙත් තාම හිර කුඩුවේ ඉන්නේ. ඒක නිසා එයාව බේරගන්න ඒ කොම්පස් එක ඕනි කියනවා. ඒක අහලා ජැක් මට හොන්දර කන්න දීලා මෙයාව මහත් කරලා ගන්න. එතකොට තමයි මස් ලැබෙන්නේ කියලා එයාව එතනින් අරන් යන්න කියනවා. දැන් එලිසබෙත්ට පෙන්නනවා එලිසබෙත්ගේ තාත්තා හොරෙන් එලිසබෙත්ව බේරගෙන එතනින් පැනලා යන්න try කරනවා. ඒත් ඒ කට්ටිය ඒක දැනගන්නවා. දැන් ගවනෝ අල්ලගෙන එලිසබෙත් වාහනේ ඇතුළේ ඉන්නවා කියලා හිතලා වාහනේ දොර අරනවා. බලද්දි එතන නැහැ. එහෙම උසස් නිලධාරිය පෙන්නනවා. එලිසබෙත් උසස් නිලධාරිය මුණ ගැහෙන්න එහෙට ඇවිත් උසස් නිලධාරිය ගාවට ගිහින් තුවක්කුව දික් කරලා එයා ඇග්‍රීමන්ට් එකක සයින් එකක් අරගන්නවා. ඒ වෙලාවේ කොම්පස් එක ගැන කතා වෙනවා. එලිසබෙත් හිතුවා අර සාපේට ලකුණු නිදානේ ගන්න තමයි මම try කරන්න කියලා. ඒත් එයා කියනවා ඒකට නෙවෙයි කියලා. එහෙම එලිසබෙත් සයින් එකක් තරම් එතනින් පැනලා යනවා. දැන් කැප්ටන් බාර්බෝසත් එක්ක හිටපු ඩබල පෙන්නනවා. ඒ ඩබල කොහොම හරි බල්ලව ෂේප් කරලා හිරෙන් පැනගෙන ඒ බල්ලා තමයි හිරේ යතුරු ආරක්ෂා කරන්නේ. කවුරු කියන දේවත් අහන්න නැති බල්ලෙක්. ඒ වුණාට මේ දෙන්න කොහොම හරි ඒ බල්ලව ෂේප් කරලා යතුරුත් එක්කම බල්ලවත් එක්කන් ඇවිත් මේ දෙන්න එහෙම පාරුවේ යද්දී මේ කට්ටිය අර දූපතේ තියෙන බ්ලැක් පර්ල් නැව දකින්නවා. ඒ නැව දැකලා අපේ නැව කියලා ඉක්මනට මේ නැව අරන් යන් කියලා ගොඩට එනවා. ඒ කට්ටිය දකින්න දූපතේ එහා පැත්තේ සද්දයක් ඇහෙනවා. එදින කතා වෙන ඉක්මනටම නවාරම් මෙහෙම පැනගම කියලා. එහෙම අපේ ජැක්ක වෙන්නවා. ජැක්ට කකුල් වල මාපට ඇඟිලි වලින් හදපු මාලයක් ගෙහින් දානවා. ජැකුත් ඒකේ නියපොත්තක් කාලා ඔරිජිනල්ද කියලා බලනවා. බලද්දි ඔරිජිනල් එකක්. දැන් අනිත් කට්ටිය ටික පෙන්නනවා. විල් එක අනිත් කට්ටියව කඳ දෙකක් අතර කූඩුවක දාලා හිර කරලා. එහෙම විල් අහනවා. කෝ ඔයාලත් එක්ක ආපු අනිත් කට්ටිය කියලා. එතකොට වොල්වරි ඒ කට්ටිය පාවිච්චි කළා තමයි හිරකුඩේ හැදුවේ කියලා කියනවා. එතකොට විල් කියනවා "ඔයාලවත් ජැක් රවට්ටවද?" "නෑ නෑ අපිව රවට්ටවුවේ නැහැ. ජැක් ආදිවාසීන්ව රවට්ටලා එයාලගේ දෙවියෝ ජැක්ගේ ඇඟ ඇතුළට ආවා කියලා. දැන් ජැක් තමයි හොඳටම මාට්ටුලා ඉන්නේ. අපි වුණත් පස්සේ මැරෙන්නේ. ඒ වුණාට ජැක් දැන් මැරෙන්න යන්නේ." ඒ කට්ටියද ජැක්ව පුච්චලා ඒ කට්ටිය දෙවියෝ බලන්න හදන්නේ. එහෙම විල් මෙතනින් බේරෙන් try කරනවා කොහොමද ජැක්වත් බේර ගන්න ඕනේ. ජැක් යතේ තියෙන කම්පස් එක ගන්න. ඉතින් කොහොමද එතනින් බේරෙන්න plan එකක් ගහනවා. දැන් ජැක් ඒ කට්ටිය ගිනි තියනවා බලලා "එයි තව ගිනි තියන්න. මමනේ පිච්චෙන්නේ. තව ගිනි තියන්න. හැමෝටම එතනට ගිහින් ගිනි තියන්න" කියනවා. එහෙම ජැක් එතනින් පැනලා දුවලා යනවා. එතකොට මේ හැරි පල්ලමක් තියෙනවා. ඒ වගේ මේ හැරි කූඩාරමක් තියෙනවා. කූඩාරම තියෙන ලණු අරන් යද්දි ඒ හැරි තව ටින් එකක් තියෙන සුවඳ විලවුන් වගේ. ඒක අරන් එළියට එද්දි එතන ආදිවාසී සෙට් එකම ජැක්ව වට කරලා. දැන් ජැක් ෂේප් කරන්න මම මේක ගන්න තමයි ආවේ. එහෙම කියලා සුවඳ ගිලුන් ටික ඇඟේ ගහ ගන්නවා. ඒ ආදිවාසී සෙට් එක. ජැක්ක පොල්ලක් ගැට ගහලා උස්සන් එනවා. එහෙමම විල් එහෙම. ඒ කට්ටිය උන්චිලි පදින වගේ අර හෙට්ටයි මේ හෙට්ටයි පැද කොහමරි කන්දේ තියෙන වැල් අල්ල ගන්නවා. වැල් අල්ලගෙන උඩට යද්දි අනිත් කූඩුවේ ඉන්න අය සර්පෙත් දැකලා ඒකට බය වෙලා වැලා හතරිනවා. එතකොට මේ කූඩුව කැඩලා බිම වැටෙනවා. ඒකේ හරින සිකියුරිටි ගාඩ් කෙනෙක් දකින්නවා. ඒක දැකලා ඉක්මනට ගිහින් අනිත් කටේ ඉන්ෆර්මේෂන් එක දෙනවා. ඒ කාලේ හැමෝම ජැක්ගේ මූණ බලන්න. ජැක් කියනවා "මොනවාද බලන් ඉන්නේ ඉක්මනට ගිහින් ඒ කට්ටිය අල්ල ගන්න." එහෙම කියද්දි අර ගිනි මැලෙත් බිමට දාලා එතනින් හැමෝම දුවගෙන යනවා. අර ගිනි මැලේ බිමට දාපු පාරට ජැක් ඉන්න තැන පිච්චෙනවා. ජැක් කොහොම හරි උඩ පැනපැන එතනින් බේරෙනවා. හැමෝම අර සෙට් එක. කූඩුව බෝලයක් වගේනේ. ඒක පල්ලමක රෝල් විවි යනවා. දැන් ජැක් පළමුත් එකට වෙලා එහෙම යද්දි ඒ හැරි ළමෙක් පීහි ගෑරුපුවේ තියාගෙන ඉන්නවා. ජැක්ව කන්න කියලා හිතාගෙන ඉක්මනට ජැක් ඒ පිහි අරන් ලණුව කපන්න try කරනවා. එතකොට මේ හැරි ලේඩිස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න දැකලා ඉක්මනට උණු මටින් හප්පමු කියලා දුවගෙන වේගයෙන් යනවා. එහෙම ගින් පොල් ගෙඩියක හැප්පෙනවා. දැන් විල් එහෙම රෝල් වෙලා ගිහින් කූඩුවත් කඩාගෙන ගිහින් ඒ හැරි තින වතුරකට වැටෙනවා. දැන් අර ලේඩිස්ලා දෙන්නටයි ජැක් අතර පළතුරු ෆයිට් එකක් යනවා. ඒ කට්ටිය පළතුරු වලින් ගහද්දි ජැක් ඒවා උණු බටෙන් වලක්වන්න හදනවා. ඒ උණු බට ඇතුළටත් යනවා. දැන් අරහේ අර ආදිවාසී සෙට් එක උඩ ඉඳන් ඊතල වලින් ඒ කට්ටියට පහර දෙනවා. ඒ කට්ටියත් ගිහින් හැංගිලා ඉද්දි අර ජැක්ව කණ්ඩ ගිය බොඩ් ළමයා අන්න එයා ඇවිත් "මේ බලන්න අපේ දෙවියෝ පැනලා යන්න හදනවා" කියලා හැමෝටම කෑ ගහලා කියද්දි ඒ කට්ටිය දෙවියෝ තමයි වැදගත් කියලා ඉක්මනටම සෙට් එකම දුවලා යනවා. දැන් ජැක් කොහොම හරි රිටි පයින්නවා වගේ එතනින් පැනලා අනිත් පැත්තට යනවා. ගිහින් සේෆ් එකට ලෑන්ඩ් කරනවා. ඒත් අර පළතුරු නිසා පහලට බර වැඩි වෙලා බැලන්ස් නැතුව ආයෙත් බිමට වැටෙනවා. බිමට වැටෙනකම අර ලේඩිස්ලා දෙන කියනවා "දෙවියෝ මලා" එහෙම කියලා එතනින් යනවා. දැන් ජැක් ඒ හරින් බිමට වැටෙනවා. පාලම් 2 3 කඩාගෙන කොහොම හරි බිමට වැටලා පණ බේර ගන්නවා. ඒත් එක මර සෙට් එක ඉක්මනම නැව ගාවට එනවා. ඒතොර අර දෙන්නත් නැව වැරළට ගෙනියන්න ඕනේ මෙන්න. ඊට පස්සේ ඒ කට්ටිය දැකලා කියනවා "අපි ඔයාලා එනවා කියලා දන්නවා. ඒකයි නැව ඉක්මනම රෙඩි කරලා තියුවේ" එහෙම කියලා ෂේප් කරනවා. හැමෝම මෙතන යන්න හදද්දි විල් අහනවා "ජැක් කොහෙද? ජැක්ව කොහොම හරි අපි බේර ගන්න ඕනේ" එහෙම කියලා කියද්දි ජැක් "දුවන්න" කියාගෙන ඒ හැරින් දුවගෙන එනවා. පිටිපස්සෙන් වැද්දෝ සෙට් එකම ජැක්ව අල්ලගන්න දුවගෙන එනවා. දෙවියෝ කියලා ජැකුත් වේගෙන් ඇවිත් කොහොම හරි නැගලා කියනවා "ඊට පස්සේ මම නේ ඔයාලගේ දෙවියෝ අර බල්ලා" කියලා අර බල්ලව පෙන්නනවා. බල්ලව දැකලා බල්ලාගේ පිටිපස්සෙන් දුවනවා. බල්ලත් බය වෙලා එතනින් දුවලා යනවා. එහෙම වොල්වරින් ජැක්ට කියනවා "මුහුදේ මැදට යමු" කියලා. ඒ ජැක් කියනවා "නෑ නෑ මුහුදේ මැදට නෙමෙයි. මුහුදේ අයිනෙම ගමන් කරන්න." එතකොටම විල් අර කොම්පස් එක ගිල්නවා. ඒ ජැක් කියනවා "කොම්පස් එක දෙන්නම්. ඊට කලින් මේ අතුරු හොයාගන්න උදව් කරන්න" කියලා. එහෙම වරාය පෙන්නනවා. වරාය බෝට්ටුව එක වෙඩින් ඩ්‍රෙස් එකක් දැකලා එතන දෙන්නෙක් වෙඩින් ඩ්‍රෙස් එකට රණ්ඩු වෙනවා. බලද්දී ඒ වෙඩින් ඩ්‍රෙස් එක එලිසබෙත්ගේ. එලිසබෙත් හොරෙන් මේ නැවට ඇතුල් වෙලා ඒ කට්ටියකම කෙනෙක් වගේ වැඩ කරගෙන ඉන්නවා. මේ කට්ටියට ඒව දන්නේ නැහනේ. ඒ කට්ටිය හිතන හොල්මනක් ඇවිත් කියලා. එතකොටම නැවේ කැප්ටන් කියනවා "හොල්මනක් නෙවෙයි කවුරු හරි ලේඩි කෙනෙක් තමයි හොරෙන් ඇවිල්ලා ඇත්තේ. එයා කොහොම හරි ඔයාලා හොයාගන්න" කියනවා. එහෙමම ජැක් දූපතක් ළඟ නැව නවත්තලා පාරුවල තැනකට ගමන් කරනවා. එතකොට විල් අහනවා "ජැක් කවදාකවත් නැතුව මේ තරම් බය වෙලා ඉන්නේ ඇයි?" ඒකට වොල්වරින් කියනවා "ක්‍රෑකන් කියලා බූවල්ෙක් වගේ මුහුදේ ඉන්න ලොකු සතෙක්. ඒ ක්‍රෑකන් ඩේවි ජෝන්ස් කියන එක තමයි අහන්නේ. ඉතින් ඒ ඩේවි ජෝන්ස් ඒ ක්‍රෑකන්ට කියලා ජැක්ට ඇටැක් කරන්න කියලා. ඒ ක්‍රෑකන්ට පුළුවන් මුළු නැවම එක ෂොට් එකකින් විනාශ කරලා දාන්න. ඒ තරම් දරුණු සතෙක්, මොන්ස්ටර් කෙනෙක් වගේ. හරි දැන් කොහෙද යන්නේ? අර යතුරු තියෙන කොහෙද කියලා කෙනෙක්ගෙන් අහන්න." එහෙම කියලා තැනකට යනවා. මන් තනියෙන් යන්නම්. ඔය කට්ටිය මෙතන ඉඳගෙන පාරුව බලා ගන්න. එහෙම කියලා වොල්වරින්ට කියද්දි වොල්වරින් විල්ටනට කියනවා. විල්ටන අනිත් ඩබලට කියනවා. අනිත් ඩබල කතා කරන්න බැරි කාට කියනවා. එතකොට ගිරවා. ගිරවත් එයාට කියලා එතනින් යනවා. එහෙම මේ ගෙදරට ගියාට පස්සේ එතන ලේඩි කෙනෙක් ඉන්නවා. ලේඩි ජැක් ස්පැරෝ බල්ලා කියනවා. ජැක් ස්පැරෝ මං ආ මේ වගේ දවසක එයි කියලා බලන් හිටියා. එතකොටම විල්ටනව දකින්නවා. දැක්කකම විල්ටනගේ නම කියනවා. මෙයා මායාකාරියක්ද කොහෙද? හැමෝම ගැන දන්නවා. ඒ විතරක් නෙවෙයි. අනාගතයත් බලන්න පුළුවන්. මේ ලේඩිගේ නම ඩාර්මා. ඩාර්මා විල්ටනගෙන් තමයි අහන්නේ. මං ඔයා වෙනුවෙන් මොනවද කරන්න ඕනි කියලා. එහෙමම ජැක්ක බල්ලා කියනවා. මං මොනා කිව්වත් මොනා හරි කුලියක් ගන්න ඕනේ. ඒක දන්නවනේ ඔයා. ඔව් මං හොඳටම දන්නවා. කෝ අර ගේන්න කියලා කියනවා. බලද්දී අර රිලා මොටාව කූඩුවක දාගෙන ඇවිත්. මේක අරන් ඇවිත් ජැක් වෙඩි තියලා පෙන්නනවා. මේකට මරණයක් නැහැ. මේ බලන්න. එහෙම කියලා ඒ වඳුරව ඩාර්මට දෙනවා. දැන් විල් අර යතුර පෙන්නලා ඒ යතුර කොහෙද තියෙන්නේ කියලා අහනවා. එතකොට ඩාර්ම ජැක්ව බලලා කියනවා. "ඇයි අර කොම්පස් එක? ඒක කොම්පස් එක පාර පෙන්නන්නේ නැද්ද?" ඒක පාර පෙන්නනවා. "ඇයි?" දැන් තමයි ඩාර්මට තේරෙන්නේ. ජැක් ඒ යතුර හෙව්වට දැක්ක හරියටම දන්නේ ඒ යතුරෙන් මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් ඩාර්ම අනිත් හැමෝගෙම අහනවා. "ඔයාලා ඩේවි ජෝන්ස් ගැන දන්නවද?" එතකොට කට්ටිය කියනවා ලාවට වගේ දන්නවා කියලා. එහෙමම ඩේවි ජෝන්ස් ගැන කියන්න පටන් ගන්නවා. ඩාර්ම විල්ටනට මේ දේවල් කියන්නේ. විල්ටනගේ අනාගතය එයා දන්නවා. විල්ටන අනාගතයේ විශේෂ කෙනෙක් වෙන්න යනවද කොහෙද? ඒක නිසා තමයි විල්ටනට එච්චර සලකන්නේ. දැන් ඩේවි ජෝන්ස් ගැන කියනවා. ඩේවි ජෝන්ස් කියන්නේ භයානක කෙනෙක්ලු. එයා මුහුද පතුලටම ගිහින් තියනවලු. එයා තරම් භයානක කෙනෙක් මේ මුහුදේම නැල්ලු. දැන් එතන ඉන්න කෙනෙක් අහනවා ඒකට හේතුව කවුද කියලා. එතකොට කියනවා ලේඩි කෙනෙක්. ලේඩි කෙනෙක් තමයි මේ දේවල් වලට හේතුව. ලේඩි කෙනෙක්? ඒ කොහොමද? මුහුදු පතුලම මැරලා බලපු ඩේවි ජෝන්ස්ට ඒක කෙල්ලගේ හිත තේරුම් ගන්න බැරි වුණා. ඒ ඩේවි ජෝන්ස්ට ඒ ලේඩිට ආදරය කරන්න නැතුව ඉන්නත් බැරි වුණා. ඒ වගේම එයාත් එක්ක එකතු වෙලා ජීවත් වෙන්නත් බැරි වුණා. එයාට මැරෙන්නත් හිතුන්නේ නැහැ. එහෙම ගැති විල් අහනවා. එතකොට ඒ ඩේවි ජෝන් පෙට්ටිය ඇතුලේ මොකක්ද හංගලා තියෙන්නේ? එයාගේ හදවත. එයා මැරෙන්නේ නැතුව ඉන්න. එයාගේ හදවත අරන් ඒ පෙට්ටගම ආස්සේ හංගලා ඒ පෙට්ටගම කාටවත් දන්නේ නැති තැනක හංගලා තියලා තිනවා. ඒ විතරක් නෙවෙයි. ඒකේ අතුරේ තියෙනෙත් එයා ගාවමයි. එයාට ඒකට දෙන්න පුළුවන් අවුරුදු 10කට එක වතාවක් විතරයි. දැන් ජැක් විල්ටනට කියනවා. "හරි, දැන් තියෙන තැන දන්නවනේ. විල් ඔයා කරන්න ඕනේ ෆ්ලයින් ඩැෂ්මන් නැවට ගිහින්. ඒ අතුර අරන් ඇවිත් එලිසබෙත්ව බේර ගන්න ඕනේ. හරිනේ. ෆ්ලයින් ඩැෂ්මන් නැව කියන්නේ ඩේවි ජෝන්ස්ගේ නැවට. ඒත් එකම ලේඩි ජැක් වගේ අත පෙන්වන්න ටිකක්. එහෙම කියලා පෙන්නද්දි අර ලපේ දකින්නවා. අර ලපේ දැකලා හැමෝම බය වෙනවා. දැන් ඒ ලේඩි පාට ආරක්ෂාවට කියලා වැලි බෝතලයක් දෙනවා. ඇයිද කිව්වොත් ඩේවි ජෝන්ස්ට වැලි ඇලර්ජික්. එයාට ගොඩට එන්න බෑනේ. ඒ ලේඩි ඒ වැලි බෝතලේ ගන්න යන ගැප් එකේ ජැක් මේසෙ උඩ තිබිච්ච මුද්දකට ෂොට් එක දෙනවා. එහෙනම් බ්ලැක් පර්ල් නැව අරන් හැදිච්ච නැවක් ළඟට යනවා. දැන් ජැක්ගේ වොල්වරින් එකතුරා විල්ට කියනවා. "විල් අර තමයි ෆ්ලයින් ඩැෂ්මන් නැව. එයාට ගිහින් කොහොම හරි අතුර අරන් එන්න. ඔයා විතරක් තනියෙන් යන්න." එහෙම ගැති විලුත් කැමති වෙනවා. ගැති ජැක් කියන බැරි වෙලාවෙ ඩේවි ජෝන්ස්ට මාට්ටු වුණොත් මං එව්ව කියලා කියන්නකෝ. එතකොට බේරෙන්න chance එකක් ලැබෙයි. එහෙම විලුත් ඒ කැඩිච්ච නැවට ගිහින් බලද්දී එතන කට්ටිය 5 දෙනෙක් විතර ඉන්නවා. ඒ කට්ටිය හොඳටම බය වෙලා. එතකොට මේ හරියට ෆ්ලයින් ඩැෂ්මන් නැව මූද ඇතුලේ ඉඳන් එනවා. ඒක ඇතුලෙන් zombie monstersලා වගේ අමුතු කට්ටිය වගේක් ඇවිත් මේ 5 දෙනාව අල්ල ගන්නවා. දැන් ඩේවි ජෝන්ස්ගේ එක අතක් කකුටු අතක් ඒ වගේම එක කකුලක් නැහැ. මූණ බූවල්ලගේ මූණක්. ඩේවි ජෝන්ස් ඇවිත් එතනින් කෙනෙක්ගෙන් අහනවා. "දැන් මැරෙනවද නැත්නම් අවුරුදු 100ක් මගේ යටතේ ජීවිතුන් අතර වැඩ කරනවද කියලා." එහෙම කියද්දි ජීවිතයට බයේ එතන ඉන්න කෙනා කැමති වෙනවා. දැන් විල්ටනව බල්ලා ඩේවි ජෝන්ස් කියනවා. "ඔයා මැරෙන කෙනෙකුත් නෙවෙයි, මැරෙන්න යන කෙනෙකුත් නෙවෙයි. එහෙනම් කොහොමද මේ නැවට ආවේ?" එහෙම කියද්දි තමයි විල් කියන්නේ. "මාව යවුවේ කැප්ටන් ජැක් ස්පැරෝ. එයා වෙනුවට මාව තියාගන්න කියලා තමයි මේ නැවට යවුවේ." එහෙම කියද්දි ඩේවි ජෝන්ස් කියනවා. "බෑ එහෙම බෑ. මාත් එක්ක ඇග්‍රීමන්ට් එක දාගත්තු කෙනාම තමයි මගේ යටතේ වැඩ කරන්න ඕනේ." එහෙම කතා කරගෙන ඉද්දී ජැක් දුර ඉඳන් දුරේක්ෂකෙන් ඒ දිහා බලන් ඉන්නවා. එතකොට මේක ඩේවි ජෝන්ස් දකිනවා. දැකලා තප්පරයක් ගියේ නැහැ. ජැක් ගාවටම ඩේවි ජෝන්ස් ඇවිත් "හලෝ ජැක් ස්පැරෝ. අවුරුදු 13ක් මගෙන් බේරලා හිටියානේ. ඔයා එකට මතක තියාගෙන කවුරු ඉඳන්ද මේ නැව වාට ලැබුණේ කියලා." එතකොට ජැක් කියනවා නෑ අවුරුදු 2යි මම මේ නැවට කැප්ටන් ඉදිරියේ හිටියේ." එහෙම කියද්දී ඩේවි ජෝන්ස් හරි දැන් මගේ අතට අවුරුදු 100ක් වැඩ කරන සූදානම්ද? එහෙම කියද්දී ජැක් ඒ වෙනකොට තමයි මම ඔයාගේ නැවට විල්ට යනවා යව්වේ. එතකොට ඩේවි ජෝන්ස් කියනවා නෑ එහෙම බෑ. එහෙනම් 3 4 5 දෙනෙක්වත්. එහෙම කියද්දී ඩේවි ජෝන්ස් කියනවා 100 දෙනෙක් ඔයා වෙනුවට යවන්න ඕනි කියලා. මම මේ විල්ට යනවා තියාගන්න. තව 99 දෙනෙක් දවස් 3ක් ඇතුළට යවන්න ඕනි කියලා අර ලපෙත් අයින් කරලා ඒ හරින් යනවා. දැන් ජැක්ට මොනා කරන්න කියලා හිතා ගන්න බෑ. දවස් 3ක් ඇතුළත ඩේවි ජෝන්ස්ට මිනිස්සු 99 දෙනෙක් බාර දෙන්න ඕනි. දැන් වොල්වරින් ළඟට ඇවිත් අහනවා. දැන් කොහොමද 99 දෙනෙක් හොයාගන්නේ? හරි ඉක්මනටම අපි ටාක්ටුකා දූපතට යන්. එහෙම කියලා ටාක්ටුකා දූපතට නැව අරන් යන්න කියනවා. දැන් එලිසබෙත් ඉන්න නැව පෙන්නනවා. ඒ කට්ටිය එහෙම යන ගමන් ඉද්දි ඒ කට්ටිය නැවේ හොල්මන් කරනවා වගේ අර ගවුමාරේට මේට හුලඟ යනවා. ඒ වැඩේ කරන්නේ වෙන කවුරුත් නෙවෙයි එලිසබෙත්. උඩ ඉඳන් රූකඩයක් වගේ ඒක නටවනවා. දැන් මේක දැකලා හොල්මනක් කියලා හැමෝම බය වෙනවා. ඒක මොනවද කියන්නේ කියලා ඒ කට්ටිය තේරුම් ගන්න හදනවා. ඒත් එකම එලිසබෙත් ඒ හැරේ තියෙන ලාම්පුවක් බිමට වට්ටලා ටාට්ටුකා කියලා ලියලා තියෙනවා. ඒක පෙන්නනවා. ඒක දැකලා හැමෝම හිතනවා ඒ හොල්මන කියන්නේ ටාට්ටුකා දූපතට අපිට යන්න කියලා හිතලා හැමෝම ටාට්ටුකා දූපතට යන්න කැමති වෙනවා. දැන් ජැක් එතනට ගිහින් වොල්වරින්ට කියලා කට්ටිය එකතු කරගන්නවා. දැන්ට 4 දෙනෙක් විතර ඇවිල්ලාලු. ඒත් එකම තව කෙනෙක්යි කතාවක් කියනවා. ඒක හරියට පාට් 1 එකේ කතාව වගේමයි. ඒක බලලා නොරින්ටන් ඔව් නොරින්ටන් එහෙම කියලා නොරින්ටන්ගේ මූණ පෙන්නනවා. නොරින්ටන් බීලා බේබද්දෙක් කියලා. ජැක් නිසා එයාගේ ජීවිතේම විනාශ වුණාලු. මේක අහලා ජැක් එතනින් ෂේප් එකේ මාරු වෙන්න try කරනවා. ඒත් නොරින්ටන් ඒක දැකලා ජැක්ට වෙඩි තියන්න යනවා. එතකොට මේ හරිය හිටපු කට්ටිය නොරින්ටන්ව වළක්වනවා. එතනට දැන් ලොකු ෆයිට් එකක් යනවා. හැමෝම එකිනෙකාට එකිනෙකා ගහ ගන්නවා. බීලානේ මොකුත්ම තේරෙන්නේ නැහැ. ජැකුත් ඒ ગેප් එකේ පාවිච්චි කළා. එතනින් යන්න try කරනවා. ජැක් යන ගමන් හැම එක්කෙනාම කැප් දාලා බලනවා ඒක හරියට එයාට ගැලපෙනවද කියලා. ඒත් එයාට එකක්වත් හරියන්නේ නැහැ. එයාගේ කැප් එක වගේ එකක්වත් නැහැ. එතකොට මේ හරිය එලිසබෙත් එනවා. එලිසබෙත් ඇවිත් නොරින්ටන් සපෝට් එකට සටන් කරනවා. එහෙම තැනක කොටු වෙද්දී නොරින්ටන් කියනවා මං සෙම්පතියෙක්. කාට හරි ධෛර්යයක් තියෙනවනම් තනියෙන් වරෙල්ලා. එහෙම කියද්දිම එයා ගතේ තිබු රම් බෝතලේ අරන් එලිසබෙත් ඔලුවට ගාලා එයාව සිහි නැති කරනවා. ඒක දැකලා හැමෝම රණ්ඩු කරන එකත් නවත්තනවා. නොරින්ටන් වලලා ඌරෝ ඉන්න තැනට විසික් කරනවා. ඊට පස්සේ එලිසබෙත් එයාව බේරගන්න එතනට යනවා. කෙනෙක් ඒක හොරෙන් බලන් ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙවෙයි අර එලිසබෙත්ගේ තාත්තා පැනලා යන්න හදද්දී එලිසබෙත්ගේ තාත්තාව අල්ලගත්තු කෙනා. එහෙම ෆ්ලයින් ඩච්මන් නැව පෙන්නනවා. ඩේවි ජෝන්ස් ඒ නැවේ පියානෝ වාදනය කරනවා. එයාගේ බූවලු අඬු වලින්. එහෙම විල් ටර්නර් වැඩ කරගෙන ඉද්දී ටර්නර් අර කාලතුවක්කු අල්ලගනින් කියලා කෑ ගහලා කියනවා. ඒකට දෙන්නම රෙස්පොන්ස් කරනවා. විල් ටර්නර්ගේ තාත්තයි විල් ටර්නර්යි. විල් ටර්නර්ගේ තාත්තා දන්නා විල් ටර්නර් මෙහෙ ඉන්නේ කියලා. දැන් දෙන්නම ගිහින් ලණුව අල්ලද්දී බූස්ට්‍රැප් ටර්නර් විල්ව දැකලා ෂොක් වෙලා ඒ ලණුව අතහරිනවා. එතකොට මේ කාලතුවක්කු බිම වැටෙනවා. ඒකට හේතුව විල් ටර්නර් කියලා. විල් ටර්නර්ට දඬුවම් දෙන්න යනවා. ඒක දැකලා බූස්ට්‍රැප් ටර්නර් එපා දඬුවම් දෙන්න එපා. එයා මගේ පුතා. එහෙම කියද්දී ඩේවි ජෝන්ස් ඇවිල්ලා කියනවා එහෙනම් ඔයාම දෙන්න. එහෙම කියද්දි බූස්ට්‍රැප් ටර්නර් මුලදී බෑ කියනවා. ඒත් වෙන කවුරු හරි ගහවොත් එයාට ගොඩක් රිදෙයි කියලා හිතලා බූස්ට්‍රැප් ටර්නර්ම විල් ටර්නර්ට දඬුවම් දෙනවා. දඬුවම් දෙනවා කියන්නේ කසපාරවල් 5ක් ගහනවා. බලන්න මේ වෙනකම් මේ වීඩියෝ එක බලන් ඉන්නවනම් තරහ නැතුව වීඩියෝ එකට ලයික් එකක් දාන්න. බලන්න ලයික් එකක් දැම්මොත් තමයි අනිත් අයටත් මේ වීඩියෝ එක රෙකමන්ඩ් කරන්නේ. ඒ නිසා ප්ලීස් ලයික් එකක් දාන්න. හරි දැන් කතාවට යමු. එහෙනම් ඊළඟ සීන් එකේ බූස්ට්‍රැප් ටර්නර් විල් ටර්නර් බලලා ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම සමාවත් ඉල්ලනවා. එහෙම පුළුවන් තරම් ඉක්මනින් මෙහෙන් පැනලා යන්න කියනවා. එතකොට විල් ටර්නර් කියනවා නෑ නෑ මම මේක හොයාගෙන තමයි ආවේ. එහෙම කියලා අර යතුරු පෙන්නනවා. එතකොට මේ හරිය බිත්තිය ඇල්ලා හිටපු කෙනෙක්. ඒක දැකලා ඒ යතුරුද? ඒ යතුරු තමයි පෙට්ටගම යතුරු. ඒක තියෙන්නේ ඩේවි ජෝන්ස් ළඟ. කොහොම හරි පෙට්ටගම ඇරලා එයාගේ හදවතට පිහියෙන් අනින්න. නෑ නෑ එපා. එතකොට ෆ්ලයින් ඩැෂ්මන් නැවට කැප්ටන් කෙනෙක් නැති වෙනවා. එහෙම කියලා ආයෙත් නින්දට යනවා. විල් ටර්නර්ට ඒක හරියට තේරුන්නේ නැහැ. එහෙම ඊළඟ සීන් එකේ ජැක් නැවාරන් යන්න හදද්දී ඒ හරියට එලිසබෙත් නොරින්ටන්වත් එක්කගෙන එනවා. නොරින්ටන් හොඳටම බීලා. එලිසබෙත් ඇවිත් ජැක්ගෙන් අහනවා විලියම් කොහෙද කියලා. එතකොට ජැකුත් කියනවා ඩේවි ජෝන්ස් එයාව අල්ලගත්තා. එයා ෆ්ලයින් ඩච්මන් නැවේ වහලෙක් විදියට වැටුණා. හරි මම එයාව බලන්න මොනා කරන්න ඕනේ. එහෙම කියද්දී ජැක්ට දෙයක් මතක් වෙනවා. එයා කොම්පස් එකෙන් බැලුවට හරියටම දිශාව පෙන්වන්නේ නැහනේ. ඒක නිසාම එලිසබෙත් ඒ කොම්පස් එක දෙනවා. දීලා කියනවා මේ කොම්පස් එක විශේෂ කොම්පස් එකක්. ඔයා හිතේ තියෙන දේ ඉෂ්ට කරගන්න ඕනි දිශාව පෙන්නනවා. දැන් ඔයාට ඕනි විලියම කොහොම හරි බේරගන්නනේ. එහෙම බේරගන්න ඕන නම් ඔයාට අනිවාර්යෙන් අර පෙට්ටගම හොයාගන්න ඕනි. ඒක ඇතුලේ ඩේවි ජෝන්ස්ගේ හදවත තියෙනවා. ඒ හදවත කාගේ අතේ තියෙන්නේ? එයාට ඒ ඩේවි ජෝන්ස්ව පාලනය කරන්න පුළුවන්. ඒක තියලා ඔයාට විලියම බේරගන්නත් පුළුවන්. ඒක නිසා ඔයා දැන් පෙට්ටගම ගැන කල්පනා කරන්න. එහෙම කියලා කොම්පස් එක දෙනවා. ඒකත් දිශාව හරියටම පෙන්නනවා. දැන් තමයි ජැක් දිශාව හරියටම හොයාගන්නේ. එතන වොල්වරින්ට ඉක්මනටම කියනවා නැව ඉක්මනටම හරවන්න අපිට දිශාව ලැබුණා. එතකොට අර ඩබලෙන් එක්කෙනෙක් Norrington balong banikan ninni meka tiyagen karakiya angela. Eluwek atara dila yanawa. දැන් අර නිලධාරියා ගවනවා ගෙන්නලා ජැක් ස්පැරොත් එක්ක එලිසබෙත් නොරෙන්ටන් කියේ කතාව කියනවා. ඒ විතරක් නෙවෙයි. එයාලා කට්ටිය ගියාලු ඒ නව අල්ල ගන්න. ඒ නව අල්ල ගත්තොත් එහි ඉන්න කාවවත් දියුතුන් අතර අතහරින්න නැහැ කියලා කියනවා. එහෙම කියලා කියද්දි ගවනට තේරෙනවා මෙයා මොන හරි කියන්න දෙන්නේ කියලා. වාට මොනා දෝනි කියලා අහනවා. වාගේ ගවන পদවි යෝනි ඒක දුන්නොත් ඔයාවත් මං හිරෙන් නිදාස් කරන්නම්. එහෙම කියද්දි හරි ඒක අරගන්න. වාට පුළුවන් උදව්වක් මගේ දුවටත් කරන්න. එහෙම කියලා ගවන කියනවා. දැන් එහෙමම ඊළඟ සීන් එකේ ෆ්ලයින් ඩැෂ්මන් එකේ දාදු ගැට වලින් ඔට්ටු අල්ලනවා. ඒ කට්ටිය සෙල්ලම් කරන්නේ. ඒ කට්ටිය ෆ්ලයින් ඩැෂ්මන් නෑවේ වැඩ කරන්න ඕනේ ආයි කාලේ ඔට්ටුවට තියලා. අවුරුදු 10ක් අවුරුදු 20ක් කියලා. එහෙම මේක ඩිල් බලාගෙන ඉඳලා තාත්තගෙන් අහනවා. මේකට ඕන කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්ද? ඔව්. ඕන කෙනෙක්ව තරඟට කතා කරන්නත් පුළුවන්ද? ඔව්, පුළුවන්. එහෙම කියද්දි Will Davy Jonesව තරඟට කතා කරනවා. Davy Jones උත් ඒකට කැමති වෙනවා. දැන් තරඟට යන්න කලින් ඔට්ටුව මොකද්ද කියලා අහනවා. Will කියනවා මම මේකෙන් පෙරදුනොත් ඔයාගේ අරති ජීවිත කාලේ පුරාටම වහලෙක් වගේ සේවය කරනවා. ඔයා පෙරදුනොත් මේක මට ඕනි කියලා අර රෙදි කැල්ල දෙනවා. Will එල්ලන්නේ අර යතුරු. එතකොටම Davy Jones එයා හංගලා තිබ්බේ යතුරු අරන් එයාට පෙන්නනවා. ආයෙත් එතනම හංගනවා. ඒත් එකම තරඟ පටන් ගන්න කලින් තාත්තත් කියනවා මාත් මේ තරඟට සහභාගී වෙනවා කියලා. ඇයිදිකොත් පුතා වෙනුවෙන් කියලා. එහෙමම තරඟේ අවසානයේදී තාත්තා තමයි පෙරදෙන්නේ. තාත්තා පෙරදින්නෙත් ඕනි කියලාම Willව බේර ගන්න. දැන් Davy Jones කියනවා තාත්තා ඔයාව බේරගත්තා. දැන් මෙහෙන් යන්න ලෑස්ති වෙන්න. ආයෙ ජීවිතේට මේ නැවට එන්න කියලා හිතන්නත් එපා. එහෙම කියලා Davy Jones එතනින් යනවා. දැන් රෑ වෙලා හැමෝම නිදි වෙලා ආවේ. Will අර යතුරු ගන්න Davy Jonesගේ කාමරයට යනවා. Davy Jones පියානෝක ළඟම නිදි හිමීට හොරෙන් ගිහින්. ඒ යතුරු බොහොම අමාරුවෙන් අරන් ඒ වෙනකොට අර රෙදි කෑල්ල එතන තියලා එතනින් එනවා. දැන් Willගේ තාත්තා Will යන්න කලින් එයාගේ අතට පිහියක් දෙනවා. ඒක අරන් Will කියනවා මං කොහොමාර Davy Jonesගෙන් ඔයාව බේර ගන්නවා. එහෙම කියලා එතනින් යනවා. එහෙම ඊළඟ සීන් එකේ එලිසබෙත් තරංග අපේ ඇග්‍රීමන්ට් එක ජැක්ට පෙන්නනවා. බැකට් ගැනත් කියනවා. දැන් වොල්වරින් දැනගන්නවා බැකට් තමයි විල්ව මෙහෙට යවුවේ කියලා. බැකට් කියන අර උසස් නිලධාරියා දැනගෙන තියෙනවා මේ කොම්පස් එක පාවිච්චි කරලා Davy Jonesගේ හදවත තියෙන තැන හොයා ගන්න පුළුවන් කියලා. ඒක විතරක් එයාගේ අතේ තිබ්බොත් මුළු මුහුදු හතම පාලනය කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. එයාගේ එකම හැම මංකොල්ලකාරයෙක්ම විනාශ කරලා දාන එක. දැන් ජැක් අහනවා. එහෙනම් ඔයා මෙහෙට ආවේ? මම්ම කියන්නම්. ඔයාලා දෙන්න එකතු වෙලා බැකට්ට කිවිසුමක් දාලා තියෙනවා. විලියම් කොහොම හරි පෙට්ටගම ගිහින් දුන්නොත්. ඔයාලා දෙන්නව යාලා සමාව දීලා නිදාස් කරනවා. ඒක නිසාම තමයි ඔයාලා මාව හොයාගෙන මගේ ගාවට ආවේ. මං හරි නේද? එහෙම නෙවෙයි. එහෙම කියලා කිවිසුම ඉල්ලනවා. ඒ ජැක් ඒ ඇග්‍රීමන්ට් එක දෙන්න බෑ කියලා එයාම තියාගන්නවා. දැන් නොරින්ටන් ඒ දේවල් අහගෙන ඉඳලා එලිසබෙත් ගාවට ගිහින් ජැක්ව තාමත් විශ්වාස කරනවද? ඔයා හිතනවද Will නිකම්ම ගිහින් Davy Jonesට කොටු වෙයි කියලා? එහෙම කියද එලිසබෙත් අර කොම්පස් එක අරන් Will ගැන හිතලා දිශාව බලනවා. එතකොට ඒ දිශාවත් වෙනස් වෙනවා. එහෙමම Willව පෙන්නනවා. Will දැන් ඉන්නේ එලිසබෙත් හිටපු නැවේ. ඒ නැව යද්දි Willව දැකලා Willව ඇතුළට අරගෙන. දැන් Will දකින්න එලිසබෙත්ගේ ඇඳුම මෙතන තියෙන එක. ඒ කට්ටිය අහනවා මේ ඇඳුම කාගේද කියලා. එතකොට ඒ කට්ටිය අර හොල්මන ගැන කියනවා. ඒ විතරක් නෙවෙයි ටාක්ටුකා දූපතරත් ගියා කියලා කියනවා. එහෙම මෙයාලා කතා කරගෙන ඉද්දී ඒ හරියට නැවක් යනවා කියලා කෙනෙක් කියනවා. ඒ වෙන කාගේවත් නැව නෙවෙයි Davy Jonesගේ නැව. Davy Jones Willගේ තාත්තව හිර කරලා අල්ලගෙන. ඇයිද කිව්වොත් Will බේරෙන්න හේතුව Willගේ තාත්තා කියලා Davy Jones දැනගෙන. ඒ විතරක් නෙවෙයි. එයාගේ අතුරු හොරකම් කරා කියලා Davy Jones දැනගෙන. දැන් මේ නැවේ Will ඇති කියලා හිතලා Davy Jones Krakenට කතා කරනවා. Kraken නැවිත්. Kraken කියන අර බූවල්ලා. ඒ බූවල්ලා ඇවිත් මුළු නැවම කුඩු පට්ටම් කරලා විනාශ කරලා දානවා. Will කොහොම හරි එතනින් බේරිලා Davy Jonesගේ නැව ඇතුළට හොරෙන් රිංග ගන්නවා. දැන් එතන හිටපු කට්ටිය හැමතැනම හොයලා බලලා කියනවා කැප්ටන් Will මේ නැවේ නැහැ. එතකොට මේ හරිය 5 දිනක් විතර මේ කට්ටිය අල්ලගෙන Davy Jones ඒ කට්ටිය ඔක්කොම මරලා මුහුදට විසික් කරන්න කියනවා. ඒක Will හොරෙන් බලන් ඉන්නවා. ඒත් එක්කම Davy Jones එයාගේ හදවත තියෙන තැනට යමු කියලා කියනවා. එයාගේ හදවත හංගලා තියෙන දූපත කොහෙද? අනේ දූපත ළඟට යන් කියලා කියනවා. ඇයි කියලා අහද්දී අර හොර ගෙඩිය යව්වේ කවුද කියලා දන්නවද? ජැක් ස්පැරෝ. ඒක නිසා තමයි මං යන් කියලා කියන්නේ. එහෙම කියලා කියනවා. දැන් ජැක්ව එලිසබෙතුයි කතා කරගෙන ඉද්දී ජැක්ගේ දවස් 3 ඉවර වෙලාද කොහෙද ආයෙත් අර ලපේ එනවා. ඒත් එක්කම පොළොරින් කෑ ගන්න අපි දූපතක් ළඟට ආවා කියලා. එහෙම ඉක්මනටම ජැක් පාරුවේ නැගලා එලිසබෙත්යි නොරින්ටන්වයි තව අර ඩබල් ඔ එක්කගෙන ඒගොඩට යනවා. දැන් අර ඩබල්ට මෙතනම පාරුව බලාගෙන ඉන්න කියනවා. එලිසබෙත්ත් එක්කගෙන අර කොම්පස් එකේ දිශාව පෙන්වන්න කියනවා. එතකොට දුරින් Davy Jones එහරිය දකිනවා එහරිය ජැක් ස්පැරෝ ඇවිල්ලා කියලා දකිනවා. දැන් ඩේවි ජෝන්ස් කියනවා අවුරුදු 10කට අපිට පස්පා ගන්න බෑ. එහෙම කියලා නැව මුහුද ඇතුළට අරන් යන්න කියනවා. ඒත් එක මෙයාලා කොහොම හරි කොම්පස් එක පාවිච්චි කරලා ඒ පෙට්ටගම හොයා ගන්නවා. පෙට්ටගම හොයලා හාරලා මේ පෙට්ටිය එළියට ගන්නවා. එළියට අරන් බලද්දී එතන ලියුම් කවරයි තව පෙට්ටියකුයි තියෙනවා. ඒකට කන තියලා බලද්දී ඒක ඇතුලෙන් ඩිග්ඩක් ගාලා සද්දය ඇහෙනවා. ඩිග්ඩක් නෙවෙයි ලප්ඩප්. මෙයාලා තුන්දෙනා මෙහෙම ඉද්දි එතනට විල් එනවා. විල් ඇවිත් ඒ පෙට්ටගම ඇරලා ඒ හදවත විනාශ කරන්න හදනවා. එතකොටම ජැක් විල්ගේ දිහාට පිහියක් දික් කළා. බෑ මං ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඔයා ඩේවි ජෝන්ස්ව මැරුවොත් මගේ අතේ තියෙන ලපේ නැති වෙන්නේ නැහැ. ඒක නිසා ඩේවි ජෝන්ස්ව මරන්න ඉඩ දෙන්න බෑ. එහෙම කියති නොරින්ටන් පිහිය දික් කළා කියනවා මටත් මේ පෙට්ටගම ඕනි. මේක මංගින් රජයට බාර දෙනවා. එතකොට මට ආයෙත් සෙම්පති පදවිය ලැබෙයි. එහෙම කියලා තුන්දෙනාම තුන්කොන් සරණක් වගේ තුන්දෙනා අතරම කඩු ෆයිට් එකක් යනවා. කොහොම හරි ජැක් ස්පැරෝ විල්ගේ අතේ තියෙන යතුරු අරන් ඒ හැරින් යන්න try කරනවා. එතකොටම විල් එලිසබෙත්ට පෙට්ටගම බලා ගන්න කියලා ආයෙත් ෆයිට් එකට යන්න හදනවා. එතකොට එලිසබෙත් මට බෑ කියලා තුන්දෙනාටම කෑ ගහනවා නවත්තන්න. අපි ඉඳලා සමාදානයෙන් කතා කරලා මේ දේවල් විසඳගමු. එහෙම කියලා කෑ ගහනවා. ඒ තුන්දෙනාගෙන් කෙනෙක්වත් අහන පාටක් නැහැ. ඒ තුන්දෙනාම ෆයිට් කරගෙන ඉන්නවා. එතකොටම අර ඩබල. එතකොටම අර ඩබලත් ඒක දිහා බලන් ඉන්නවා. අර තඩිය කියනවා මේ පෙට්ටගම ඇතුලේ ඇත්තට මොකක් ඇද්ද? ඒක ගොඩක් වටනවා ඇති නේද? අපි කවද වෙනකන්ද බෝට්ටුව බලාගෙන ඉන්නේ? අපිත් මංකොලකාරය වෙන්න ඕනේ නේද? එහෙම කියලා දෙන්නම ප්ලෑන ගහනවා ඒ පෙට්ටගම උස්සන් යන්න. එහෙමම ඩබල් ගිහින් ඒ පෙට්ටගම උස්සගෙන එතනින් යනවා. එයාලා එහෙම යද්දි එලිසබෙත් ඒක දැකලා එයාලා දෙනගේ පස්සෙන් එළවගෙන යනවා. එහෙමම ජැක් ආයෙත් යතුරු ඒ කට්ටියකින් අරන් එතනින් දුවගෙන යනවා. නොරින්ටන් විල්ට ගහලා වැලි ටිකක් ඇහැට දාලා නොරින්ටන් ජැක්ගේ පස්සෙන් එළවගෙන යනවා. එතකොටම ඩේවි ජෝන්ස්ගේ කට්ටිය ඒ කට්ටියට ගොඩට එන්න පුළුවන් ද කොහෙද? ඒ කට්ටිය පෙට්ටිය යතුරු අරන් එන්නම් කියලා ගොඩට එනවා. දැන් අර කට්ටිය පරණ චේච් එකක් ගාවට ගිහින් එතනත් ෆයිට් කරනවා. එතකොට ආයෙත් විල් ඒ යතුරු අර ගන්නවා. දැන් ඩේවි ජෝන්ස්ගේ කට්ටිය ඇවිත් අර හදවත තියෙන පෙට්ටකම බලද්දී ඒ පෙට්ටකම ඇරිලා ඒත් එකම බෙල් සවුන්ඩ් එක ඇහිලා ඒ චේච් එක ගාවට දුවගෙන යනවා. දැන් මේ තුන්දෙනා තාමත් කඩු ෆයිට් එක නතර කරේ නැහැ. චේච් එකේ බිත්ති උඩත් ෆයිට් කරනවා. නොරින්ටන් විලි ෆයිට් කරන ගැප් එකේ අපේ ජැක් පිටිපස්සෙන් ගිහින් හිමීට නොරින්ටන්ගේ අතේ තියෙන යතුර ගන්නවා. ඒත් එක්කම නොරින්ටන් පිටිපස්ස හැරිලා ජැක්ගේ කඩුවට ඇටැක් කරලා කඩුව බිමට වටනවා. දැන් නොරින්ටන් විල්ව බලලා කියනවා මම මේ තත්ත්වයටපත් කරපු ජැක්ව මරන්න ඕනි මම. ඒකට විල් ඔයාගේ කැමැත්තක්. එහෙම කියද්දි දැන් නොරින්ටන් ගිහින් ජැක්ට ඇටැක් කරන්න try කරනවා. එහෙමම ජැක් ප්ලේට් එක අනිත් පැත්තට හරවනවා. විල් හිරකාරයෙක් අනිත් එක සෙම්පතියෙක්. මා මරන්න විල්ගෙන් පේමිෂන් ගන්න ඕනද? එහෙම කියලා විල්ට විරුද්ධව යාව හරවලා එතනින් පැනලා ගිහින් කඩුව අර ගන්නවා. දැන් නොරින්ටන් ආයෙත් විල් එක ෆයිට් කරන්න යනවා. මේ දෙන්න මෙහෙම ෆයිට් කරගෙන ඉද්දී ජැක් ගාව තමයි දැන් යතුරක් තියෙන්නේ. එයා ආතල් එකේ එහෙමම යනවා. එහෙම ඇවිදගෙන යද්දී එකපාරටම තොපෝයි ගයි සොහොන් වලකට වැටෙනවා. එහෙම බිලුයි නොරින්ටනයි ෆයිට් කර ඒ හරිය රෝලරක් වගේ එකක් තියෙනවා. ඒක උඩ නැගලා ඒක උඩත් ෆයිට් එක. ඒ කට්ටිය කොහේ යනවා කියනවත් දන්නේ නැහැ. ඒක උඩ ෆයිට් කරනවා. එහෙමම ජැක් වලින් එළියට එද්දී ජැකුත් ඒ රෝලර් එකට හිර වෙනවා. ජැක්ගේ බෙල්ලේ තිබ්බ යතුරත් ඒ රෝලර් එක ඇතුළට වැටෙනවා. දැන් ජැක් ඒක ගන්න යන්න හදද්දිම එතන තිබ්බ යකඩ බොල්ලක් ඔළුවේ වැදිලා තොපොයි ගයි බිම වැටෙනවා. දැන් අර ඩබල අර පෙට්ටගමත් තරම් ඇතුළට යද්දී එලිසබෙත් මැදින් පල්ලා ඒ දෙනව නවත්ත ගන්නවා. නවත්තගෙන කඩුව ගන්න යන්න හදද්දී එයා ගාව කඩුවක් නැහැ. එහෙම අර ඩබල කඩුව අතට අරන් එලිසබෙත් ඇටැක් කරන්න යන්න හදනවා. එතකොට මර රෝලර් එකේ මේ දෙන්න ෆයිට් කරගෙන යන එක දකින්නවා. ඒ රෝලර් එකේ පිටිපස්සෙන් ජැක් දුවගෙන යන එකක් දකින්නවා. එහෙම මර ඩබල් එලිසබෙත් ඇටැක් කරන්න යන්න හදද්දිම ඒ හරියට පොරවක් ඇවිත් වදිනවා. බලදි ඩේවි ජෝන්ස්ගේ කට්ටිය. ඩේවි ජෝන්ස්ගේ කට්ටිය මේකට ඇටැක් කරන්න දුවගෙන එනවා. එතකොට මර ඩබල් මේක තියාගන්න කියලා එලිසබෙත්ගේ අතට පිහි දෙක දීලා අර පෙට්ටකමත් තරම් එතනින් දුවලා යනවා. එහෙමම තුන්දෙනා දුවගෙන යද්දී පෙට්ටකම පොල් ගහක වැදිලා එහෙමම බිමට වැටෙනවා. දැන් ජැක් කොහොමද දුවලා ගිහින් රෝලර් එක ඇතුළට ගිහින් අර යතුර ගන්න හදනවා. එතකොට විල් දකින්න ඔය යතුර තියෙන එක. එහෙමම තුන්දෙනාම රෝලර් එක ඇතුළට ඇවිල්ලා දැන් රෝලර් එක ඇතුළේ තුන්දෙනාම ෆයිට් කරන්න පටන් ගන්නවා. දැන් අර ඩබල් එලිසබෙතුයි කඩු දෙකෙන් මේ කට්ටියට ඇටැක් කරනවා. එක්කෙනෙක් ෆයිට් කරලා අනිත් එක්කෙනාට කඩුව දානවා. එහෙමම ෆයිට් කරගෙන ඉද්දී එතන හිටපු ඩේවි ජෝන්ස් කෙනෙක් ඒ පෙට්ටිය අරන් එතනින් දුවලා යනවා. දැන් ජැක් කොහොම හරි විල්ගේ අතේ තිබ්බ යතුර අරන් ඒ හරියෙන් එළියට ඇවිත් පොල් අත්තක එල්ලිලා එතනින් බිමට පයින්නවා. එතකොට පොල් ගෙඩි දෙක තුනක් වැටෙනවා. ඒත් එක මර ගොළු බෙලිම වුණා. පෙට්ටිය අරන් දුවන එක දැකලා එතන තිබ්බ පොල් ගෙඩියෙන් ඉචික් කරලා ගහනවා. ගානටම ගිහින් හෙඩ්ෂොට්. ඒ ගොළු බෙල්ල එතනම ඩවුන්. ඌගේ ඔළුව වෙනම ඇඟ වෙනම. ඌ කෑ ගහනවා මට ඇඟ ඕනේ මට ඇඟ ඕනේ කියලා. දැන් ජැක් අර පෙට්ටක මැරලා ඒක ඇතුළේ තියෙන හදවත අරන් ඒක ඇඟ ඇස්සේ අංගගෙන එතනින් ෂේප් එකේ මාරු වෙනවා. එයා යතුරක් තියලා යන්නේ. දැන් අර ට්‍රිබල් ඇවිත් ඉක්මනට මෙතන තිබ්බ පෙට්ටකම උස්සන් යනවා. ඒ කටියට දන්නා ජැක් ඇවිත් දැරලා ඒක ඇතුළේ තියෙනක අරන් ගියන් කියලා. දැන් ජැක් ඉක්මනට මෙයාගේ පාරුවට ගිහින් අර වැලි බෝතලේ අස්සට හදවත දානවා. එතරම් ඩේවි ජෝන්ස් කෙනෙක් ඇවිත් ජැක්ට ඇටැක් කරන්න එනවා. දැන් එයාත් එක්ක ෆයිට් කරනවා. එහෙනම් අර රෝලර් එකත් කැරක් කැරක් ඇවිත් මුහුදු වෙරළටම වැටෙනවා. දැන් විල් එලිසබෙත් බේර ගන්න එයාලත් එක්ක ෆයිට් කරන්න යනවා. ඒ වගේම නොරින්ටන් ජැක් ඉන්න තැනට යනවා. එතරම් පාරුවට ගිහින් බලද්දී ඒ හැරි වැලි ටිකක් වැටලා තියෙන දකින්නවා. නොරින්ටන් දැනගන්නවා ඒ වැලි බෝතලේ අස්සේ තම හදවත තියෙන්නේ කියලා. නොරින්ටන් ඉක්මනට මේක අරන් එයා හංග ගන්නවා. ඒත් එකම අර ඩබල අරඩවල පෙට්ටකම අරන් ඇවිත් පාරුවේ තියලා එතනින් යන්න හදනවා. එතකොටම විල් ඒ හරියට එනවා. මේකට විල් එක ෆයිට් කරන්න gaduwa ගන්න යන්න හදද්දී කඩුව නැහැ කියලා දැනගන්නවා. එතකොටම විල් දකින්න පෙට්ටකම යතුර තියෙන එක. දැන් විල් දැනගන්නවා ජැක් එක අරන් කියලා. එහෙම පිටිපස්සේ හැරෙද්දී ජැක් විල්ගේ ඔලුවට ඇටැක් කරලා විල්ව සීහි නැති කරනවා. එහෙමම ජේවි ජෝන්ස්ගේ කට්ටිය මෙයාලා වට කරලා මෙයාලට මුකුත් කරගන්න බෑ. දැන් නොරින්ටන් කියනවා මෙයාලා මේකනේ හොයාගෙන ආවේ. මම පෙට්ටකම මෙතනින් අරන් යන්නම්. ඔයාලා කොහොම හරි බේරලා යන්න කියලා. නොරින්ටන් හොඳ එකා වගේ. ඒ පෙට්ටකම අරන් එතනින් දුවලා යනවා. ජැකුත් මොනාද? ජැක් දන්නවනේ ඒක ඇතුලේ හදවත නැහැ කියලා. ඒක නිසා අපි යන් කියලා. පාරු නැගලා හැමෝම එතනින් යනවා. ඩේවි ජෝන්ස්ගේ කට්ටිය නොරින්ටන්ගේ පස්සෙන් එළවගෙන යනවා. නොරින්ටන් තැනකට ගිහින් වැටෙන ගමන් අර ගොළුබෙලි ඔළුවා. එයාගේ අතේ ඔළුවක් තියාගෙන නොරින්ටන් ඉස්සරහාම ඉන්නවා. ඒ පෙට්ටකම ඉල්ලනවා. ඊට පස්සේ නොරින්ටනොත් ඒ පෙට්ටකම එයාගේ අතටම දීලා එතනින් දුවලා යනවා. ඩේවි ජෝන්ස්ගේ කට්ටිය නොරින්ටන්ව බලලා hina වෙනවත් එක්ක. ඒ කට්ටිය පෙට්ටකමත් අරන් එතනින් යනවා. ගොළුබෙලි ඔලුවට ඔලුවත් අමතක වෙලා ඒ ඔලුව බිම දාලා තමයි ගිහින් තියෙන්නේ. ඊට පස්සේ ඒ ඔලුව සතෙක් වෙලා එහෙම මේ කට්ටියගේ පස්සෙන්ම යනවා. දැන් මෙහෙ හැමෝම ණයට ගොඩ වෙනවා. ජැකුත් අර වැලි බෝතලේ අරන් ගැම්මට ඉන්නවා. එතකොටම ඩේවි ජෝන්ස් මුහුද ඇතුලෙන් ආයෙත් ඇවිත් මේ කට්ටියට ඇටැක් කරන්න හදනවා. එතකොටම ජැක් මේ බලන්න මේක දැක්කද? එහෙම කියලා පෙන්නන ගවම්ම තොපෝ එකයි බිම වැටෙනවා. සාහිත් නැගිටලා ඒකම පෙන්නනවා. ඒ ඩේවි ජෝන්ස්ට මොකුත්ම තේරුන්නේ නැහැ. එහෙනම් බ්ලැක් පර්ල් නැවට ඇටැක් කරන්න කියනවා. එතකොටම ඉක්මනටම හැමෝම නැව හරවගෙන යන්න try කරනවා. බලද්දි ඩැෂ්මන් නැවේ ඉස්සරහත් බට තුනේ කාලතුවක්කු තියෙනවා. ඒකෙන් ඇටැක් කරද්දි එක උණ්ඩයක් විතරක් වදිනවා. ඊට පස්සේ කොහොම හරි මෙයාලා ඩේවි ජෝන්ස්ගෙන් බේරලා දුරකට යනවා. මෙයාලා එහෙම යද්දි ඩේවි ජෝන්ස් ළඟට ඇවිත් එක්කෙනෙක් කියනවා මේ කට්ටිය දුරට ගියා අල්ලගන්න අමාරුයි කැප්ටන්. කමක් නෑ ඒ කට්ටිය යද්දි අපේ නැව තව ටිකක් ස්ලෝ කරන්න. එහෙම කියලා අමුතු විදියට හිනාවක් දානවා. දැන් ඩේවි ජෝන්ස් බ්ලැක් පර්ල් නැව විනාශ කරන්න කියලා ක්‍රැකන්ව යවනවා. දැන් විල් ජැක් ගාවට ආවිත් කියනවා මගේ තාත්තේ නැවේ කොටු වෙලා ඉන්නේ. කොහොම හරි ආව බේර ගන්න ඕනේ. ආ කමක් නෑ බේරගමු. මේක තිනකම් බය වෙන්න දෙයක් නැහැ කියලා වැලි බෝතලේ පෙන්නනවා. වැලි බෝතලේ එකපාරටම බිම වැටෙනවා. බිම වැටිච්ච පාට බින්දිලා යනවා. දැන් ජැක් දුවලා ගිහින් ඒ හදවත තියනවද කියලා බලනවා. එතන හදවත නැහැ. ජැක් ෂොක් වෙනවා. ඒත් එක්කම ක්‍රැකනොත් නැවට ඇටැක් කරන්න ඒ හරියට එනවා. ඒ ගැප් එකේ ජැක් කොහෙද ගිහින්? දැන් විල් කියන දේ තමයි හැමෝම අහන්නේ. ඉක්මනට කාල්තුවක් ටික රෙඩි කරගෙන ශබ්ද කරන්න හදව පොඩ්ඩක් වෙලා ඉන්න කියනවා. ක්‍රැකන් එයාගේ බූවලු අඬු ටික උඩට අරන් එනවා. එහෙමම කාල්තුවක් ටික ඒකට එයිම් කරලා ඒක පාටම හැම අඬු ටිකටම වැඩි තියනවා. ඒ බූවලට ඒක දරා ගන්න බැරුව ටික වෙලාවකට එතනින් යනවා. දැන් විල් ප්ලෑන් එකක් ගන්න කොහොමද ක්‍රැකන්ට ඇටැක් කරන්න. එලිසබෙත්ගේ අතට ගන්නෙකුත් තීලා මොනවා වුණත් මේක අතහරින්න එපා කියලා කියනවා. එහෙමම දැලක් ඇතුළට මේ නැවේ තියෙන වෙඩි බෙහෙත් බැරල් ඔක්කොම ටික දාන්න කියනවා. දැන් එලිසබෙත් දකිනවා පාරෝ කරන් ජැක් ස්පැරෝ තනියෙන් බේරලා යන එක ආත්මార్థකාමියා. එහෙම කියලා බනිනවත් එක්ක දැන් ක්‍රැකන් ආයෙත් නැවට ඇටැක් කරන්න එනවා. ජැකුත් ඒක දකිනවා. ජැක් දැකලා පිටිපස්ස හැරලා බලනවා. බලද්දී ඒකට යන්න ගොඩක් දුර යන්න ඕනි වගේ. ඊට පස්සේ ආයෙත් කොම්පස් එක අරන් බලනවා. දැන් විල් වෙඩි බෙහෙත් ටික උඩට අරන් ගිහින් ක්‍රැකන්ට කෑ ගහලා කියනවා ක්‍රැකන් මං කියන දේ ඇහෙනවද? මං උඩ ඉන්නේ. උඹට ධෛර්යයක් තියෙනවා මට ඇවිල්ලා ඇටැක් කරපන්. එහෙම කියද්දී ක්‍රැකනුත් ඒක ඇහිලා උඩට ඇවිල්ලා ඇටැක් කරන්න හදනවා. විල් එතනින් පැනලා යන්න හදද්දී විල්ගේ කකුල ඒ දැලට මාට්ටු වෙනවා. එක්මන්ට විල් පොඩි පිහියක් අරන් ඒ ලණුව කපලා බේරලා යන්න හදනවා. ඒ තමාරු වගේ වෙනවිතන එලිසබෙත්ට ඒ වෙඩි බෙහෙත් වලට වෙඩි තියන්න කියනවා. එලිසබෙත්ත් වෙඩි තියන්න හදද්දිම එලිසබෙත්ත් ක්‍රැකන් ඇවිත් ඇටැක් කරනවා. එහෙම එලිසබෙත් බොහොම මාරුවෙන් වැටිච්ච තුවක්කු ගන්න යන්න හදද්දී ඒ තුවක්කු කවුද කෙනෙක් කකුලෙන් පාගනවා. එලිසබෙත්ත් බලනවා කවුද ඒ පෑගුවේ කියලා. බලද්දී කැප්ටන් ජැක් ස්පැරෝ. එයා ආයෙත් නැවටම ඇවිත් ඒත් එක්කම විලුත් අර ලණුව කපලා එතනින් බේරලා යනවා. ජැක් ඉලක්කේ බලලා ඒ වෙඩි බෙහෙත් වලට වෙඩි තියනවා. වෙඩි තියපු පාට් ක්‍රැකන්ගේ අඬවලට හොඳටම තුවාල වෙනවා. ඊට පස්සේ ක්‍රැකන් එතනින් යනවා. ටික වෙලාවකට ක්‍රැකන්ගෙන් ඩිස්ටර්බ් එකක් නැහැ. දැන් මෙයාලා කතා වෙනවා නැව මෙහෙම තියලා පාරුවල යමු කියලා. එතකොට දැන් හැමෝම යද්දි ජැක්ට ගොඩක් දුකයි. ජැක්ගේ නැව තමයි බ්ලැක් පර්ල් නැව. ජැක්ට මේ නැව අතහැරලා යන්න හිතක්ම නැහැ. අනිත් හැමෝම ගිහින් පාරුවල නගිනවා. දැන් නැවේ ඉන්නේ එලිසබෙතුයි ජැකුයි විතරයි. දැන් එලිසබෙත් ළඟට ඇවිත් ඔයා වගේ හොඳ කෙනෙක් මීට කලින් මන් දැකලම නැහැ. එහෙම එහෙම කියලා ළඟටම ඇවිත් ජැක්ගේ අතට මාංචුවක් දානවා. මාංචුවක් දාලා කියනවා ඒ ක්‍රැකන් ඔයාගේ පස්සෙන් විතරයි එලවන්නේ. අනිත් අය වෙනුවෙන් ඔයාගේ ජීවිතේ පොද කරන්න. එහෙම කියලා එතනින් යනවා. පාරුවට ගියාට පස්සේ එලිසබෙත්ගේ අනිත් අය යනවා ජැක්කෝ කියලා. එතකොට එලිසබෙත් කියනවා ජැක් එන්නැල්ලු. එයාට මේ නැව අතහරලා එන්න කැමැත්තක් නැල්ලු. ඒක නිසා අනිත් අය වෙනුවෙන් එයාගේ ජීවිතේම පරිත්‍යාග කරනවා කියලා කියන්න කිව්වා කියලා එයා බොරුවක් කියනවා. ඒ කාලා හැමෝම දුක් වෙනවා. හැමෝගෙම ජීවිතේ වෙනුවෙන් ජැක් එයාගේ ජීවිතේ පරිත්‍යාග කරනවානේ. ඒක නිසා. දැන් එයා ගියාට පස්සේ ජැක්ව වෙන්නනවා. ජැක් තටමනවා කොහොම හරි අගුල ගලවලා එතනින් බේරලා යන්න. එතකොටම ඒ හරිය ලාම්පුවක් තියෙනවා. ඒක අරන් කඩලා ඒක තියෙන මැලියන් අතේ තවරලා කොහොම හරි අගුල කඩා ගන්නවා. කඩනවත් එක්කම ජැක් පරක්කු වැඩි ඒ ක්‍රැකන් ක්‍රැකන් නැවිත් මුළු නෑම වට කරනවා. එහෙමම ජැක්ගේ ඉස්සරහාම ක්‍රැකන්ගේ කට තියෙනවා. ජැක්ව බලලා ක්‍රැකන් කටෙන් කෙලවිසික් කරනවා. එහෙමම ජැක් බිම බලද්දී එයාගේ නැති වුණු තොප්පිය. ඒක දැක ගමන් ජැක්ට ගොඩක් සතුටුයි. ඒකත් අරන් ඔළුවේ දාගන්නේ. දාගෙන කඩුවක් තරම් ක්‍රැකන්ට ඇටැක් කරන්න යනවා. ඒත් එකම පාරු යන සෙට් එක පෙන්නනවා. ඒ කට්ටිය බලාගෙන ඉද්දිම ක්‍රැකන් මුළු නෑම මූඳු පතුලට අරන් යනවා. ඒක ඩේවි ජෝන්ස් උත් බලාගෙන ඉන්නවා. ඩේවි ජෝන්ස් කෙනෙක් කිරිමෝරා කියනවා. එච්චර දක්ෂ ජැක් ස්පැරෝටවත් ඒක මෙල්ල කරන්න බැරි වුණා. ක්‍රැකන්ව කාටවත් පරද්දන්න බෑ. එහෙම කියද්දිම ඩේවි ජෝන්ස් එයාට එයාගේ හදවත බලන්න ඕනි කියලා ඒ පෙට්ටගම ගාවට යනවා. පෙට්ටගම ඇරලා බලද්දී ඒ හදවත නැහැ. හදවත කෙනා කියලා දැනගෙන ජැක් ස්පැරෝ කියලා කෑ ගහනවා. එහෙම අර උසස් නිලධාරියෝ පෙන්නනවා. ඒ නිලධාරියෝ නොරින්ටන් මුණ ගැහෙන්න ඇවිත් එයාගේ තර ඇග්‍රීමන්ට් එක පෙන්නනවා. එහෙම නොරින්ටන් කියනවා මාව ආයෙත් සෙම්පති එක් කරන්න කියලා. ඒකට උසස් නිලධාරියා ඔයාලඟ ඒ කොම්පස් එක තියෙනවද? එහෙම කියලා අහද්දි ඊට වඩා දෙයක් තියෙනවා. එහෙම කියලා ඩේවි ජෝන්ස්ගේ හදවත එයාට දෙනවා. දැන් මෙයාලා හැමෝම ආයෙත් අර මායාකාරී මුණ ගැහෙන්න ගිහින් මෙතන හැමෝටම දුකයි. ජැක් නැති වුණේ ගැන හිතලා විල්ටත් ගොඩක් දුකයි. ඒ විතරක් නෙවෙයි එලිසබෙත්ටත් දුකයි. එයාගේ ඇස් වලින් උත් කඳුළු එනවා. එයා කරපු වැඩේ ගැන හිතලා එයාත් දුක් වෙනවා. හැමෝම කියනවා ජැක් ස්පැරෝ වීරයෙක්. එයා අපි වෙනුවෙන් එයාගේ ජීවිතයෙන් පුද කරා. එහෙම කියලා ගොඩක් දුක් වෙනවා. එලිසබෙත් කට වහගෙන මොකුත් කියන්නේ නැහැ. එයාත් කියන ඔව් කියලා. දැන් විල් කියනවා එයා බේරගෙන එන්න මට පුළුවන් කියලා මං හිතනවා. ඒතර මායාකාරී කියනවා මේ ලෝකේ අනිත් පැත්තට ගිහින් ගොඩක් භයානක තැන් පහු කරලා කැප්ටන් ජැක් ස්පැරෝවයි මිලකොලනාගේ බ්ලැක් පර්ල් නැවයි ඒ දෙකම බේරගෙන එන්න කාටද ධෛර්යයක් තියෙන්නේ? එහෙම කියද්දි එතන ඉන්න හැමෝම ඒකට කැමති වෙනවා. ඒත් එක මායාකාරී කියනවා ඔයාලට එහෙට එක්කන් යන්න ඕන ලොකු පළපුරුද්දක් තියෙන කැප්ටන් කෙනෙක් ඕනේ නේද? මං ඔයාලට කැප්ටන් කෙනෙක්ව රෙඩි කරලා දෙන්නම්. එහෙම කියලා කියද්දි එතෙන්ට කෙනෙක් එනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි කැප්ටන් බර්බෝසා. එයා විත් hina වී ඇපල් ගෙඩියකුත් කනවා. ඒ විතරනේ රිලා මොටත් එයත් එක්කම ඉන්නවා. එහෙම මේ කොටසත් ඉවර වෙනවා. මේ ෆිල්ම් එක හොඳයි කියලා හිතනවා නම් අනිත් කට්ටියට රෙකමන්ඩ් කරන්න. ඔයාලා මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම යාළුවන්ටත් ෂෙයා කරන්න. අපි ඊළඟ කොටසෙන් මුණ ගැහෙමු. Thank you.